ආයුබෝවන් ආදරණීය දූල පුතාලා හැම දිනාටම ඔන්න ටීචර් අදත් තාව පුතේ දෙක ශ්‍රේණියේ දූල පුතාලට ඉගෙන ගන්න ඕන පස් රූල් අභ්‍යාසයක් ගැන පුතාලට කියලා දෙන්න. ඉතින් පුතාලට මතක ඇති ටීචර් කලින් දවසක පුතාලට මුලින්ම ඉගෙන ගන්න ඕන අකුර ගැන කියලා දුන්නා. මතකයි නේද? ෆ අකුර. ඉතින් අද ටීචර් කියලා දෙනවා දෙවැනියට ඕගොල්ලොන්ට මොකක්ද ඉගෙන ගන්න ඕන අකුර කියලා. ඉතින් අද ටීචර් කියලා දෙන්න හදන්නේ තාලුජෂා. තාලුජෂා මෙන්න මේ අකුර ගැන තමයි පුතේ අද ටීචර් ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ. තාලුජෂා. ඉතින් මේ අකුරට විවිධාකාරයේ නම් අපි කියනවා. ඒ වුණාට හරි නම තමයි පුතේ තාලුජෂා. නේද? සමහරු ගයනුෂා කියනවා. නේද? විවිධ නම් පාවිච්චි කරනවා ලේසියට. ඒ වුණාට මේ අක්ෂරයේ පුතේ නිවරදි නම තමයි තාලුජ ෂා කියලා කියන්නේ. ඉතින් මේ අකුර පුතේ මධ්‍ය අක්ෂරයක්. ඒ කියන්නේ මධ්‍ය අක්ෂර පටන් ගන්නේ කොහෙන්ද? මෙන්න මේ රූල් තුන අතරේ නේද මධ්‍ය අක්ෂර ආරම්භ වෙන්නේ. දෙවෙනි රූලෙන් තමයි පටන් ගන්නේ. මේ රතු රූලට පල්ලෙහෙන් තින දෙවෙනි රූලෙන් තමයි මේ තාලුජ ෂා ලියන්න පටන් ගන්නේ. ඔන්නේ ටීචර් ඩොට් එකක් තියලා පටන් ගන්නවා. දෙවෙනි රූල පහු කරගෙන ඇවිල්ලා තුන්වෙනි රූලේ ගෑවිලා හරිම ලේසි නේද? ඔන්නේ ටීචර් තවත් එකක් ලියනවා. ඩොට් එකක් තියාගත්තා. රූල් අතර නිවරදිව ගෑවෙන්න ලියන්න ඕනේ පුතේ. එතකොට තමයි මේ ෆස්ට් රූලේ මේ අකුර නිවරදි වෙන්නේ. ඔන්න එහෙනම් මගේ පුතාලට දැන් තාලුජ ෂා ලියන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ අක්ෂර වලට විවිධ පිල්ලම් යොදන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පිල්ලම් යොදවාම පුතේ මේ අකුරේ ශබ්දය වෙනස් වෙනවා. අපි බලමු එහෙනම් දැන් කොහොමද පිල්ලම් යොදවාම මේ අකුරේ ශබ්දය වෙනස් වෙන්නේ කියලා. ඉතින් දැන් මගේ පුතාලා දන්නවා මේ තාලුජ ෂා අකුරට යොදන්න පුළුවන් පළවෙනි පිල්ලම මොකක්ද කියලා බලමු. මේ පිල්ලම මොකක්ද කියලා මොකක්ද මේ පිල්ලම? ඇල පිල්ල නේද මේ යොදලා තින්නේ? ඇල පිල්ල. ඉතින් ඇල පිල්ලක් යෙදුවාම පුතේ මේ අකුරේ ශබ්දය තමයි ෂා. ආ කියන ශබ්දයක් එනවා මෙන්න මේ අක්ෂරයට. ඊට පස්සේ අපි බලමු තවත් පිල්ලමක් යොදලා. නිවරදිව රූල් වල ලියන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ටීචර් යොදනවා කේටි ඇද පිල්ල. මොකක්ද? කේටි ඇද පිල්ල. එතකොට මොකක්ද ශබ්දය? ෂැ. ෂැ. ඈ ශබ්දයක් තමයි පුතේ මේ පිල්ලම මෙන්න මේ තාලුද ශාකුරට යෙදුවාම අපිට එන්නේ. ඊට පස්සේ ටීචර් තවත් පිල්ලමක් යොදලා ඔයාට කියලා දෙන්නම්කෝ. අපි කලින් ලිව්වේ කෙටි ඇද පිල්ල. දැන් අපි ලියමු දික් ඇද පිල්ල. එතකොට මොකද වෙන්නේ? ෂේ කියලා ඇදෙනවා. එහෙනම් මේ අකුරෙන් එතකොට එන්නේ පුතේ ඈ කියන ශබ්දයක්. ඊට පස්සේ අපි බලමු තවත් ඒ විදිහටම අකුර ලියලා පිල්ලමක් යොදලා. දැන් මම කෙටි ස්පිල්ලක් යොදන්නේ. කෙටි ස්පිල්ලක්. එතකොට මොකක්ද වෙන්නේ මේ අකුරට? ෂි. ෂි. ඊ ශබ්දයක් තමයි පුතේ මෙන්න මේ කෙටි ස්පිල්ල යෙදුවාම අපිට හඳුනගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් බලමු තවත් ඒ වගේ අකුරු මොනවද තියෙන්නේ කියලා පිල්ලම් යෙදුවාම වෙනස් වෙන. ඔන්න ටීචර් ආපහු තව එකක් ලියලා කියලා දෙන්න. අපි කලින් ලිව්වේ කෙටි ස්පිල්ලනේ. ඔන්න දැන් ටීචර් ලියනවා කෙටි ස්පිල්ල නෙවෙයි දික් ස්පිල්ල.
දැන් මොකද වෙන්නේ? ෂී වෙනවා. අපි කෙටි ස්පිල්ල යෙදුවාම පුතේ ඊ ශබ්දයක් ආවට දික්ක ස්පිල්ල යෙදුවාම මොන ශබ්දයක් දෙන්නේ? ඊ කියන ශබ්දය. ඔන්න එහෙනම් දික්ක ස්පිල්ල යෙදුවාම පුතේ ෂී කියන ශබ්දෙත් එක්ක ඊ ශබ්දයක් ආවා. ඊට පස්සේ අපි බලමු තවත් පිල්ලමක් යොදලා. මේ අකුරට මන් දැන් යොදන්නේ පුතේ කෙටි වක්පා පිල්ල. මේ බලන්න කෙටි වක්පා පිල්ල. එතකොට මොකද වෙන්නේ? ෂු ෂු ඌ ශබ්දයක් තමයි පුතේ කෙටි වක්පා පිල්ලක් යෙදුවාම මේ අක්ෂරයට එන්නේ. ඊළඟට අපි බලමු මේ තාලුද ෂ අකුරටම යොදමු. මෙතන තියෙන්නේ දැන් කෙටි වක් පා පිල්ලක්නේ. අපි මෙතනට යොදමු දික් වක් පා පිල්ල. එතකොට මොකද වෙන්නේ? ෂූ කියලා ඇදෙනවා. එහෙනම් ෂූ කියනකොට පුතේ ඌ ශබ්දයක් එනවා මෙන්න මේ අක්ෂරය. ඊළඟට බලන්න මොකද්ද මේ ටීචර් කියන්නේ කියලා. තවත් පිල්ලමක්. අපි මෙයාට කියනවා කොම්බුව කියලා. කොම්බුවත් එක්ක මෙන්න මේ තාලුද ෂ අකුරු යාලුව ලිව්වහම මොකද වෙන්නේ කියලා බලමුකෝ. ඔන්න දැන් මොකද වෙන්නේ? ඔන්න මේ කොම්බුව එක්ක යෙදුවාම පුතේ මේ අකුරට අපි කියනවා ෂේ කියලා. ෂේ ෂේ ඒ ශබ්දයක් තමයි පුතේ මේ අකුරෙන් එතකොට එන්නේ ෂේ. ඒ වගේම තමයි ටීචර් තවත් ඒ විදිහම එකක් කියලා දෙන්න. ඔන්න මුලින්ම කොම්බුව ලිව්වා. ඊට පස්සේ තාලුද ෂ ලියලා කොඩියක් දානවා. එතකොට මොකද වෙන්නේ? කලින් යෙදුවේ කොම්බුව විතරයි. දැන් කොම්බුවයි කොඩියයි දෙකම තියෙනවා. එහෙනම් ෂේ කියලා ඇදෙනවා. ඒ ශබ්දයක් තමයි පුතේ එතකොට එන්නේ. ඊට පස්සේ බලන්නකො තවත් කොම්බුවක් මම ලියනවා. තාලු ජෂ අකුර ලියලා ඇලපිල්ලක් දාන. එතකොට මොකද වෙන්නේ? ෂෝ ෂෝ ඕ ශබ්දයක් තමයි පුතේ කොම්බුව එක්ක මේ අකුර ලියලා ඇලපිල්ලක් දැම්මහම අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පුතේ තවත් පිල්ලමක් බලමු. ඔන්න මෙතෙන්දි කොම්බුවත් එක්ක තාලු ජෂ ලියලා ඇලපිල්ලත් යොදලා එයාගේ තනියට මොකද කරන්නේ? කොඩියක් යොදනවා. අපි මේ අක්ෂරයට කියනවා පුතේ ෂෝ කියලා. ෂෝ. එතකොට පුතේ මේ අකුරේ ශබ්දය තමයි පුතේ ඕ කියන ශබ්දය. ඔන්න එහෙනම් දැන් මගේ පුතාලා දන්නවා අපි කලින් කතා කර විදියට ඒ ඒ අකුරු වලට පුතේ පිල්ලම් යෙදුවට පස්සේ ඒ අකුරු වල ශබ්දය වෙනස් වෙනවා කියලා. එහෙනම් අපි දැන් බලමු පුතේ මේ තාලුජ ෂ අකුර යෙදුණු වචන මොනවද කියලා. ඔන්න බලන්න ටීචර් මුලින්ම මොකක්ද ලියන්නේ කියලා. ආ ෂා ව ආශාව. බලන්න නිවරදිව රූල් උඩ පුතාලා ලියන්න ඕනි. එහෙමනොත් තමයි පුතේ මේ විදිහට ලස්සන අකුරු ටිකක් ඕගොල්ලොන්ට ලියන්න පුළුවන් වෙන්නේ. තවත් බලමු මේ වගේම එකක්. කොම්බු දෙකක් මම ඉස්සරහට යොදනවා.
බලමු ටීච මොකක්ද දැන් ලියන්න හදන්නේ කියලා. shy l shyle sha ni ka shanika තවත් බලමු මේ වගේ මොනවද තියෙන්නේ වචන කියලා. ආ සි द आशीर्वाद ईलंगट अभी तवत्ते कक लियम शु न शून्य ඔන්න දැන් පුතේ ඔගොල්ලෝ අඳුන ගන්න ඇති අපි මේ තාලු දිශා අකුරෙන් එන වචන කිහිපයකුත් පස් රූල් පුතේ නිවරදිව ලියන්න ඉගෙන ගත්තා. එහෙනම් අද පුතාලට තේරෙනවා තාලු දිශා අකුර කියන්නේ මොකක්ද? ඒ අකුරට පිල්ලම් යෙදුවාට පස්සේ ඒ අකුර විවිධ ශබ්ද වලින් වර්ණ ගන්න පුළුවන් බව අද ඉගෙන ගත්තා. ඒ වගේම අපි පස්රූලේ නියමිතව ආකාරයට ලියන ආකාරය, ඒ වගේම තාලු දිශා අකුරෙන් අපිට ලියන්න පුළුවන් වචන හඳුනා ගැනීම සිදු කරා. එහෙනම් අපි තවත් දවසක එකතු වෙලා පුතේ මේ විදිහට තවත් අලුත් පාඩමක් ගැන කතා කරමු. එහෙනම් ටීචර් අදට ගිහිල්ලා එන්න. ආයුබෝවන්.